අයිබෝන් එක්සත් ජාතික පක්ෂයේ නැවත වතාවක් කොහොම හරි උත්සාහ කරමින් ඉන්නෝ මේ ඡන්දයක් නැතුව තමන්ගේ ජනාධිපතිවරයාගේ දුරකාලය දීර්ඝ කරගන්න. එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරයාගේ අන්තේවාසික හිංචයියෝ ඔක්කොම ටික දන්නවා. ජනාධිපතිවරණයක් මහා මැතිවරණයක් හරහා මහජනයාගේ කැමැත්ත ලබාගෙන ඉස්සරහට යන්න සිද්ධ වුණොත් එම මෙලෝ සම්මජ්ජාති කරගන්න පුළුවන් වැඩක් නෙවෙයි ඒක. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයකට ගියොත් රනිල් වික්‍රමසිංහගේ ඉරණම මොකක්ද කියනක තීරණය වෙනවා. ඊට පස්සේ මහා මැතිවරණයට ගියාට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ඉරණම මොකක්ද කියනක සම්පූර්ණයෙන්ම විසඳෙනවා. ඒ කියන්නේ දැන් ඔය පොහට්ටුවට ජනතාව නැහැ, අරගොල්ලන්ට නැහැ, මේගොල්ලන්ට නැහැ කී කී හිටියට ඇත්තරම ජනාධිපතිවරණයක් පරාජයට පත්වීමෙන් පස්සේ ඊළඟට මහා මැතිවරණයකට යාමේ වැඩිම අලාභය හිමිකර ගැනීමට නියමිතව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය. ප්‍රධාන අපේක්ෂකින් තුන් දෙනෙක් ඡන්දට ඇවිල්ලා. අපි හිතමු අනුර, සජිත් සහ රනිල් වික්‍රමසිංහ තරඟයට ඇවිල්ලා. රනිල් වික්‍රමසිංහ පැරදිලා අර දෙන්නගෙන් කවුරු දිනුවත් ඊළඟ මහා මැතිවරණයේදී නිශ්චිතවම ආණ්ඩුව පිහිටවන්නේ ඒ කවුරු හරි දිනන කෙනා. සජිත් දිනුවොත් සජිත්ගේ පක්ෂයෙන්, අනුර දිනුවොත් අනුරගේ පක්ෂයෙන්. එතකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගේ දේශපාලන පක්ෂ, එහෙම නැත්නම් අර අනම්මනන් සන්ධානයේ කට්ටිය වගේ අයට යම් යම් ප්‍රමාණයකින් තමන්ගේ මන්ත්‍රී ආසන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ඇතුළට තල්ලු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි එකක් මතක තියාගන්න ඕන සාමේ, හොඳින් මතක තබාගත යුතු කාරණාව තමයි එහෙම කෙලවීමක් ඇතුලේ දැවැන්තම කෙලවීමට නියමිතව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. ඉතින් එවැනි පසුබිමක රංගෙ බණ්ඩාරලා උත්සාහ කරමින් සිටිනවා ජනාධිපතිවරයාවත් රැකගෙන, එක්සත් ජාතික පක්ෂයත් රැකගෙන රටට කෙලවලා ගියත්, ජනමතයට කෙලවෙලා ගියත්, ජනතාවගේ ඓතිහාසිකම් වලට කෙලවෙලා ගියත්, පරමාධිපත්‍ය ආරෝමයේ වගේ තේරුම් දන්නෙත් නැහැ, මොක වෙලා ගියත් කොහොම හරි මේ හම්බෙච්ච චාන්ස් එක රැකගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියලා කල්පනා කරා. දැන් කාට හරි දෙන්න පුළුවන් මේ ඊළඟ කතාව කියන්න කලින්, දැනට එක්සත් ජාතික පක්ෂයට ඉන්න එක ආසනයයි තියෙන්නේ කාසනය. එවැනි පසුබිමක ඊළඟ මහා මැතිවරණයකට යන එක නේද ඇත්තටම එක්සත් ජාතික පක්ෂයට වාසිය. කියන්නේ පළමුව මහා මැතිවරණයක් තබා ජනාධිපතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් තබා මහා මැතිවරණයක්, මේ මොකෙන් හරි මහා මැතිවරණ ඡන්දකට යන එක නේද එක්සත් ජාතික පක්ෂයට වාසි. එතකොට අවම වශයෙන් කුරුණෑගලින් අකිල විරාජ්ට, පුත්තලමෙන් පාලිතරංගේ බණ්ඩාරට, කොළඹින් සාගල රත්නායකට, කළුතරින් තව කාට හරි එහෙම අඩුම තරමේ නිකන් හත්තර දෙනෙක්වත් බෝඩ් කරගන්න පුළුවන් වෙයි කියලා නැහැ. එළිය මිනිස්සු හිතාගෙන හිටියට ඒක පාර්ලිමේන්තු මහා මැතිවරණයක් තිබ්බම යම් ප්‍රමාණයක් මන්ත්‍රී ආසන වැඩි වෙයි කියලා මං කලින් කිව්ව එක දැනටමත් මම ඔබට කියා තිබෙන කාරණාව පිළිබඳ එක්සත් ජාතික පක්ෂයට මන අවබෝධයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය දන්නවා ජනාධිපතිවරණය කෙලවෙනවා නිශ්චිතවම කෙලවීමේ ප්‍රතිඵලයක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකින්ට උදාරෙන්ම කෙලවීමට නියමිතයි. එච්චරයි. ආහේ එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක්වත් නැති වෙන ගානටම කෙලවීමට නියමිතව තිබෙනවා. එවැනි පසුබිමක කියන්නේ අනේ අපිට පාර්ලිමේන්තු යාගන්න බැරි වුණත් කමක් නැහැ, අපිට කොහොමත් යන්න බෑ. ඒ නිසා මේ ගියේ කාහරි කොහොම හරි මේ මෙතෙන්ට නැග්ගි කව පරිස්සම් කරගන්න ඕනේ කියන එක. දැන් රංගෙ බණ්ඩාර යෝජනා දෙකක් ගෙනල්ලා තියෙනවා. එකක් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් නැතුව, පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් නැතුව, ඒකනේ පාර්ලිමේන්තු මහා මැතිවරණයක් කියන එකක් නැතුව අවුරුදු දෙකකින් පාර්ලිමේන්තුවේ දුරකාලයේ දීර්ඝ කිලි නිල කාලයේ දීර්ඝ කිලිම සහ ජනාධිපතිවරයාගේ දුරකාලය ජනාධිපතිවරණයක් නොතියා ඉස්සරහට යන එක ඕනනම් ජනාධිපතිවරණයක් තියමු කියලා. මේ තොටෝනේ වයි පාය කරන්න ලෑස්ති නැහැ රටේ මිනිස්සු. ජනාධිපතිවරණයක් තියනවා නැද්ද කියලා තීරණය කරන්න මේ කොහෙවත් ඉන්න මේ දේශපාලන පක්ෂ වලට කත් ඇදලා උසස් වීම වරගෙන ASP වෙච්ච පොලිස් කාර්යෝ නෙමේ. එකට ක්‍රමවේදයක් තිබෙනවා, එකට විදිහක් තියෙනවා. එක එක රංගවල බීලවිලා වෙරිවිලවිලා දොඩවන පිළිවෙලට නෙමෙයි රටවල්වල රාජ්‍ය පාලනය සිද්ධ වෙන ක්‍රමවේදය තිබෙන්නේ. ඒවාට එකඟව ගියොත් ජය පරදුම වගේ දේවල් එක්ක දේශපාලන ව්‍යාපාරවලට ඉස්සරහට යන්න පුළුවන්. ඒවාට එකඟ නැතුව යන්න ගියොත් එම ඉතින් යන්න වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව, ඒ යන්නේ කොහොමද කියන එක තමන්ගේ තෝරා ගැනීමක්. ගෝඨාභය රාජපක්ෂ වගේ පිටිපස්ස දුරින් යනවද, එහෙම නැත්නම් වෙන ක්‍රමයකට යනවද කියන එක තීරණය කරගන්න වෙන්නේ තමන්ට. ඒ තීරණය කරගන්නා විදිහට යවන්න ජනතාව ඕන වෙලාවක සූදානමින් ඉන්නවා. ජනබලය කියලා කියන ජනබලය ලංකාවේ මිනිස්සු ඉතාම පැහැදිලිව කියලා තේරුම් කරලා දුන්නා. ප්‍රංශ ජනතාව කියලා දුන්නා 16 වෙනි ලුවීට තේරෙන විදිහට තමයි 16 වෙනි ලුවීට උත්තර දෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සුක ගෝඨාභයට තේරෙන විදිහට තමයි ගෝඨාභයට උත්තර දෙන්න ඕනේ.
රනිල් වික්‍රමසිංහට තේරෙන විදිහට උත්තර දෙන්නත් ඕන නම් රනිල් වික්‍රමසිංහට තේරෙන විදිහට උත්තර දෙන්නත් ලංකාවේ මිනිස්සු සූදානමින් සිටිනවා. ඒකේ ගැටලුවක් නැහැ. ලංකාවේ මිනිස්සු සමහර දේවල් නොකරන්නේ තමන්ගේ තියෙන නෝන්ජල්කමට හෝ බයඅදුකමට නෙවෙයි. ලංකාව මොනවා වුණත් අර පොඩි කෑල්ලක් ඉතුරු වෙලා තියෙන පොඩි සංස්කෘතික කෑල්ලක් වගේ එකක් ඒ නිසා. හැබැයි ඒක නෝන්ජල්කමක් හෝ බයඅදුකමක් හෝ බැරිකමක් හෝ හැටියට තේරුම් අරගෙන මේකේ සෙල්ලම් කරන්න ආවොත් ඒක ටිකක් අමාරුයි. කොහොම නමුත් මෙහෙම එකක් තියෙනවා. හැබැයි කියන්නේ මිනිස්සු ටිකක් පොඩ්ඩක් නිකන් අර ඒ මොකද්දක හෙන පල්හැට නකම්ම ඉවසගෙන ඉන්නවා. අත්‍තර මේ කරන්නේ ඒ සංස්කෘතික කෑල්ලයි නෝන්ජල් කෑල්ලයි කියන දෙක අතර හෙන පොඩි පරතරයක් තියෙන්නේ. ඒක ඇත්ත. මොකක් ඒවට එහෙම ඔළුව උස්සන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, සටන් කරන්න යන්නේ නැහැ. ඒ ප්‍රශ්න ටික තියෙනවා. නමුත් සටන් දැස්සම වෙන වැඩි මොකද්ද කියන එක පිළිබඳවත් ඉතාම අත්‍යවශ්‍ය අවදී අත්දැකීමක් හැමෝටම ලබා ගන්න පුළුවන්. දැන් රංගෙ බණ්ඩාර කියන එක කරන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. නීත්‍යානුකූලයි ඕනනම් කරන්න පුළුවන්. වෙනවද නැද්ද කියන එක නෙමෙයි, කරන්න පුළුවන්ද බැරිද ප්‍රශ්නේ. කරන්න පුළුවන්. නීත්‍යානුකූලද නීත්‍යානුකූලයි. කරනවා නම් පිළිවෙල මේ දෙකට ජනාධිපතිවරයාගේ දුර කාලය දෙකකින් දීර්ඝ කරන්න ඕන නම් පළමුව ඊට අදාළ යෝජනාවක් දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජාන්ත හෝ කවුද ප්‍රසන්න රණතුංග විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. අගමැති සභානායක හෝ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට ඊට අදාළ ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුව තුළ තියන්න ඕනේ. යෝජනාවට අදාළව අනිවාර්යයි. පාර්ලිමේන්තු ඡන්ද විමසීම තුළ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 150 දෙනෙකුගේ පක්ෂපාතීත්වය ප්‍රකාශ කරන ඡන්ද ලබා ගත යුතුයි. නොපැමිණි මන්ත්‍රීවරුන් දතුළු 3/2. ඊට පස්සේ එම යෝජනාව ජනා මත විචාරණයකට ඉදිරිපත් කරන්න ඕනේ. ජනතාව හමුවට ඉදිරිපත් කරන්න ඕනේ. ජනමත විචාරණයක් පවත්වන වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය හරි එච්චර සංකීර්ණ තොරතුරු වලට නොගියොත් ජනමත විචාරණයකදී ජනතාව විසින් එම යෝජනාව සම්මත කරාම ඊට පස්සේ ඔන්න ජනාධිපතිවරයාගේ දුර කාලය අවුරුදු දෙකකින් දීර්ඝ වෙනවා. සමස්ත දිවයිනේම මැතිවරණ කොට්ටාෂ 160ම ක්‍රියාත්මක වන සෑම චන්දපොළ මධ්‍යස්ථානයකම ක්‍රියාත්මක වෙන 13,000ක් විතර තියෙනවා. සාමාන්‍ය ජනාධිපතිවරණයකදී මහා මැතිවරණයකදී ඡන්ද ප්‍රකාශ කරනවා වගේ මිනිස්සු ඡන්දකොලේ අරගෙන ගිහිල්ලා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරනවා. තවත් එහෙම පිටින්ම ඡන්දයක්. හරි. ඒ කියන්නේ ජනාධිපතිවරණයට වියදම් වැඩි, ජනමත විචාරණයට වියදම් අඩුයි වගේ ගොත් ඔය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන ඒවා වගේ පොඩි පොඩි දේවල් ටිකක බිලියන 10ක් වියදම් වෙනවා නම් ඒකෙන් 10%ක 15%ක විතර යම් මුදල් කප්පාදුවක් හැර අනික් යාන්ත්‍රණය, අනික් ක්‍රමවේද, මේ සියල්ලම කැන්වසින්ද පෝස්ටර්ද මේ සියල්ලම ඒ විදිහටම කරන්න වෙනවා. ඊට පස්සේ සමනලයාද සලබයාද කියලා ලකුණු දෙක දැම්මට පස්සේ ඒකෙන් ජනාධිපති සම්මත වුණොත් ජනමත විචාරණය ඔන්න ජනාධිපතිට අවුරුදු දෙකක් ඉන්න පුළුවන්. බැරි වෙලාවත් නෙමෙයි අනිවාර්යෙන්ම ওই ජනාධිපති ජනමත විචාරණයේදී රංගෙ බණ්ඩාරලාගේ උවමනාවට පාර්ලිමේන්තුවට දිනේෂ් ගුණවර්ධනලා අරගෙන ආවිල්ලා පොහොට්ටුවේ සහයෙන් සම්මත කරලා ජනමත විචාරණයකට ඉදිරිපත් කරපු කාරණාව විච ජනාධිපතිවරයාගේ දුර කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාව ජනතාව හමුවේ පරාජයට පත් වුණොත් මොකද වෙන්නේ? පරාජයට පත් වුණොත් සාමාන්‍ය විදිහටම එවන්නක් පැවැත්වූ බව නොසලකා හැර සැප්තැම්බර් මාසයේ 15/16 ඔක්තෝබර් 16 අතර වන ජනාධිපතිවරණය සාමාන්‍ය පරිදි පැවැත්විය යුතුයි. එතකොට මොකද වෙන්නේ? එක ජනාධිපතිවරණයක් තියලා පැරදිලා ගෙදර යන්න නියමිතව තිබෙන රනිල් වික්‍රමසිංහ ගෙදර යාම පිණිස ඡන්ද දෙකක් තියෙනවා. ඡන්ද දෙකක්. ජනාධිපතිවරණයේදී යම් රුපියල් බිලියන 10ක් වියදම් වෙනවා නම් ජනමත විචාරණයක් තියන තව රුපියල් බිලියන 7ක් 8ක් විතර වියදම් වුණොත් ජනාධිපතිවරයාගේ ඉරණම රුපියල් බිලියන 10කින් බේර ගන්න තිබ්බ අවස්ථාව මේ කරන ගොන් තැප්ප වැඩි ප්‍රතිඵලයක් හැටියට ඒ ඉරණම තීරණය කරගන්න රුපියල් බිලියන 18ක් 20ක් විතර වියදම් වෙනවා. රුපියලකින් රනිල් වික්‍රමසිංහ ගෙදර යවන්න තිබ්බ චාන්ස් එක යවන්න නැතුව රනිල් වික්‍රමසිංහ ගෙදර යවීම සඳහා රුපියලයි 780ක් රුපියල් 2ක් දෙකුණකට ආසන්න ප්‍රමාණයක් වියදම් කරන්න සිද්ධ වෙනවා. සරලවම ගන්නවා නම් ඊට පස්සේ පාර්ලිමේන්තු මහමැතිවරණය පිළිබඳ කතාව. පාර්ලිමේන්තු මහමැතිවරණය පිළිබඳව කතන්දරෙත් සේම් සිනාරියෝ. පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනාවා. ඒක 150කින් සම්මත කරා. නිශ්චිත කාරණාව ජනමත විචාරණයකට ඉදිරිපත් කරා. ජනමත විචාරණයේදී ජනතාව සම්මත කරොත් ඔන්න හා හොඳයි කියලා පාර්ලිමේන්තුව අවුරුදු දෙකක් යනවා. පැරද්දුවොත් පාර්ලිමේන්තුවට යන්න පුළුවන් උපරිම කාලය 2025 අගෝස්තු 17 හෝ 18 රැස්ුනේ 2020 පාර්ලිමේන්තුව අගෝස්තු මාසය දක්වා විතරයි. ඒ අනුව පාර්ලිමේන්තු ඡන්ද විමසීමත් එක ඡන්දකින් පාර්ලිමේන්තු මැතිවරණය තියලා ඒකෙන් කවුරු හරි ඊළඟ පාර්ලිමේන්තුවක් පත් කරගන්නවද, පළමුව ජනාධිපතිවරණයක් තියලා සොරි සම්බවෙන්ඩ ඒක කාලා දෙවෙනි එක මහමැතිවරණයක් තියලා ඒකට
මුහුණ දෙනවද කියන ප්‍රශ්නය කියන්නේ. ඒකත් රුපියල් බිලියන 10කින් විතර කරගන්න පුළුවන් එක බිලියන 20ක්. ජනාධිපතිවරණයත් මහා මැතිවරණයත් පැවැත්වීම සඳහා උපරිම ගණන් තියලා හැදුවොත් රුපියල් බිලියන 20ක් 22ක් විතර වියදම් වෙන්නේ එක ළඟ එක තිබ්බත්. ජනමත විචාරණ දෙකකුත් පාර්ලිමේන්තු මහා මැතිවරණයත් ජනාධිපතිවරණයත් කියන මේ හතර තියෙනවා නම් රුපියල් බිලියන 40ක් විතර. يعني ඇත්තම කතන්දරේ මේ රංගි බණ්ඩාරල යෝජනා කරන්නේ රුපියල් වලට මෙහෙම උඩින් අල්ලලා යටින් ලයිටර් එක ගාලා මෙහෙම පුච්චලා මෙහෙම විසි කරන්න. මෙහෙම විසි කරන්න කියලා කියන්නේ. රුපියලකින් කරලා ඉවර කරන්න පුළුවන් ඡන්දේ රුපියල් දෙකක් වියදම් කරනවා කියලා කියන්නේ. රුපියල් දෙකකින් ඡන්ද දෙකක් කරලා ඉවර කරන්න පුළුවන් පසුබිමක ඡන්ද දෙක කරන් රුපියල් හතරක් වියදම් කරන්න කියලා කියන්නේ. මේ මේ රටේ ජනතාවත් එක්ක සම්පූර්ණයෙන්ම තිර වෛරයක් පිරිමහන වැඩක් මේ කරමින් ඉන්නේ. ඒ කියන්නේ උන්ට කවදාවත් මේ රටේ මිනිස්සු ඡන්ද දීලා ආණ්ඩු හදන්න දුන්නේ නැහෙනි. එහෙම මෙහෙම කුමන්ත්‍රණ කරලා එක එක ගේම් ගහලා ජනාධිපතිවරණයට ආවා. දැන් නිශ්චිතවම දන්නවා මහජනයා හමුවට ගිහිල්ලා ඡන්ද විමසීමකට ගියොත් අම්මට හුඩු වෙන්න කියලා වෙනවා. හරි. ඒ කියන්නේ සෝරි සම්බා. ඒ නිසා දැන් බලනවා එක එක කුමන්ත්‍රණ කරමින් බලය තියාගන්නේ කොහොමද කියලා. මං කියන මෙහෙමයි. ජනමත විචාරණයක් දක්වා මේක ගේන්න පුළුවන් නම් එන්නකෝ එන්න දෙන්න. පාර්ලිමේන්තුව තුනෙන් දෙකකින් සම්මත කරනවා නම් ඒගොල්ලන්ට සම්මත කරගන්න දෙන්න. ජනමත විචාරණයකට යනවා නම් එන්න දීලා නන්නත්තර වෙන්න කෙල වෙන්න පරද්දලා යව්වට පස්සේ ඡන්ද දෙකක් කරන්න සිද්ධ වෙනකොට කාට කාටත් එක්ක. දැන් මගේ යාළුවෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා මචං දැන් දරිගලාවත් පළවෙනි ඡන්ද දෙක ඉවර කරාට පස්සේ දෙවෙනි ඡන්ද කරන්න සල්ලි තිබ්බ නැත්තම් මොකද කරන්නේ කියලා. අල්ලදින් ඡන්ද දුන්නේ උන්ගේ වග්ගට්ටි කාර විකුණලා සල්ලි ටිකක් හොයාගන්න වෙනවා වෙන මොකද්ද කරන්නේ? ජනාධිපතිවරණ වෙලාවට තියන්න ඕනක තියන්න නැතුව ඒකට වෙට්ටු දාන්න ගිහිල්ලා රුපියල් බිලියන් 10ක් විතර වියදම් කෙරුවා නම් හරි. මහා මැතිවරණ වෙලාවට තියන්න ගිහිල්ලා ඒක තියන්න නැතුව ජනමත විචාරණ තියන්න ගිහිල්ලා ඒකට සල්ලි වියදම් කෙරුවා නම් දැන් ඇත්ත ජනාධිපතිවරණයට සහ ඇත්ත මහා මැතිවරණයට සල්ලි නැත්තම් පාර්ලිමේන්තුවේ ඡන්ද දුන්නු ඔක්කොම ටික පෝලිං ගස්සලා උන්ගේ වත්කම් ටික රජයට පවරගෙන ඒවා ප්‍රසිද්ධ වෙන්දේසිය දාලා ගෙවල් දොරවල් යාන වාහන සපත්තු සෙරෙප්පු ඇඳ පුටු මේස ප්‍රසිද්ධ වෙන්දේසිය දාලා තොපි පාර්ලිමේන්තුවේ කරපු මගුලක් හින්දා තමයි මේ අතිරේකව රුපියල් බිලියන 20ක් මේ ඡන්ද වලට වියදම් කරන්න ඕනේ වුණේ. වැරද්ද කෙරුවා නම් මන්ද කියපන් කියලා මේක එකතු කරගන්න මං කියන්නේ. මේ බැරි නම් වග්ගඩු විකුණලා හරි සල්ලි අපිට ගෙනත් දෙන්න එච්චරයි. එක එක ඡන්ද තුන එකෙකුට මිලක් නියම කරපුවාම ඒක ගෙවන්න වෙනවා. මේ ඡන්ද දෙකට යන්නේ නැහැ. හරි මේක මේ කෙරෙන එකක් නෙමෙයි. මේ මොකක්ද දන්නවද මේ බලන්නේ? මේ බලන්නේ මුට්ටිය දාලා බලනවා මෙහෙම එකක් දැම්මම අඩුම තරමේ මේකට හොඳයි කියන උන් කවුරු හරි ඉන්නවද කියලා. අනිල් වික්‍රමසිංහගේ බිරිඳවත් මං හිතන්නේ නැහැ. ගෙදර ගෑණිවත් මේකට කැමති වෙයි කියලා මං හිතන්නේ නැහැ. හරි ඒ කියන්නේ මොනවා වුණත් පොඩි 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 හීනික ඇල්ලක්. එම නිකන් හෙනම හොඳ නැහැ. හරි ඒ කියන්නේ දැන් ඔය හුඟක් වෙලාවට නිකන් හෙන බොහොසත් කරන්න හදලා තියෙනවා. දැන් මිනිහෙක් එච්චර දේවල් කරනකොට එච්චර ඉවසගෙන හිටපු කාන්තාවක් බිරිඳක් ගෑණියක් පයිවාහක භාර්යාවක් නිකන් නිකන් එයා මොකුත් දන්නේ නැහැ. එයා වෙනම වගේ ප්ලේස් කරලා නිකන් එයා බෝධිසත්ව වෙන කියන්නේ මෙයා රාක්ෂයා බවත් එයා බෝධිසත්ව වගේ ප්ලේස් කරන එක වැරදි. නමුත් මං කියන්නේ මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදී ගැන නෙමේ තමන්ගේ බෙල්ල ගැන අදහසක් තියෙන එකෙකුට මේ වෙලාවේ මේක එකඟ වෙන්න බෑ. ජනතාව මේකෙන් මොන විදිහට කුලප්පු වෙයිද? ජනතාව මේකෙන් මොන තැනකට තල්ලු වෙයිද? ඒ තල්ලු වීමේ ප්‍රතිඵලය හැටියට අපිට ගෙවන්න වෙන මිල අපිට තරහා ගන්න වෙන ප්‍රමාණය මොකක්ද කියන එක පිළිබඳ අදහසක් තියෙන කිසිම මිනිහෙක් මේකට කැමති වෙන්නේ නැහැ. නාමල් රාජපක්ෂලා ඇවිල්ලා ගෝනේ අපි වෙලාවට ඡන්ද දීයි බයික ඇත්ත හොඳේ. නාමල්ලා මොන ප්‍රශ්න තිබුණත් මහින්දලා වෙලාවට ඡන්ද දීපා. වෙලාවට කලින් ඡන්ද දීපා කියනවා. මහින්දක තිබ්බ තක්කඩිකම තමයි වාසිම වෙලාව බලලා ඡන්ද දීපේක. දැන් රනිල් වික්‍රමසිංහට තියෙන වෙලාව ප්‍රශ්න තමයි රනිල් වික්‍රමසිංහට වාසි වෙලාවක් කියලා එකක් නැහැ. රනිල් හිතන් ඉන්නවා දෙකකින් වාසි වෙයි, හතරකින් වාසි වෙයි, අටකින් වාසි වෙයි, හැටකින් වාසි වෙයි කියලා. හැටකින් නම් වාසි වෙන්න රනිල් බලන්නේ මොනවා හරි කරලා ගේම් එකක 60ක් ඇදගෙන යන්නේ. එහෙම මේ 60වල් අදින්න බෑ පුතේ. එක දවසක් පරක්කු කරන්න බෑ ජනාධිපතිවරණය. එක දවසක් පාර්ලිමේන්තු මහා මැතිවරණයේ නිශ්චිත කාලයට කලින් අනිවාර්යෙන් පැවැත්වෙනවා. නොපැවැත්වුණත් එක දවසක් පරක්කු කරන්න බෑ. ජනාධිපතිවරණ එක දවසක් හෝ කලින් තිබ්බොත් මිසක එක දවසක්වත් පරක්කු කරලා තියන්න බෑ. මහමැතිවරණ එක දවසක් හෝ කලින් තිබ්බොත් මිසක එක දවසක්වත් පරක්කු කරලා තියන්න බෑ. හරි. ඒ කියන්නේ මේ ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න ආවොත් දෙවෙනි පාර හම්බෙන ටොපිය ටිකක් ඇඹුල් වැඩි වෙයි. හරි. මම දැක නාමල් එක විවේචනය කරලා තිනවා. ඊට පස්සේ තව හුඟක් අය විවේචනය කරලා තිනවා. දේශපාලනය පිළිබඳව අබමල් රේණුවක්වත් දන්නවා නම් ඒවාට දැවැන්ත පහරක්
වදින බව තේරුම් ගන්න ඕන. UNP එකේ ඉතින් එහෙම හැලිච්ච ඇච්ච බැච්ච ටිකක් ඉන්නවා. දැන් හැමගමකම UNP කාරෝ 5 දෙනෙක් විතර ඉතුරු වෙලා ඉන්නවනේ. ඒතර ඒ ඉතුරු වෙලා ඉන්නව කියන අම්මට උඩු මේක මරුව ඒක තමයි මේක මේක මේකෙන් මේ නැගිටිනවා මේ. මේ සමහරවන් හිතාගෙන ඉන්නවා. දැන් රනිල් වික්‍රමසිංහ දානවා රනිල් වික්‍රමසිංහ ඉපදිලාම තියෙන මේ රට කොට ගන්න. රනිල් නැති වුණොත් මේකට කෙලවෙනවා. ඔය සමහරවන් සමහර අය ඉන්නවා මේ 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 ජාතික ආර්ථිකය ගොඩනැගීමේ භාරදූර ගෝලීය ස්වභාවධාර්මික වගකීම පැවරී තිබෙන්නේ මටය. මමම තමයි ඒක කරන්න ඕනේ. මට කරගන්න බැරුණොත් කාටවත් කරන්න බෑ කියලා. කවුද? නෝ ප්‍රොබ්ලම්. ඒ කියන්නේ ආර්ථික ඔස්තාරලා මට විතරයි මේක තේරෙන්නේ කියලා හිතාගෙන මම තමයි පොර මට තමයි මේක කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නා. ඒ වගේ මේ රනිල් වික්‍රමසිංහ තමයි මේක කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ අවුරුදු 300ක් ජීවත් වෙන්නේ නැහැ. තව අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් ඕනනම් ජීවත් වෙයි. උපරිම බර තියලා ගත්තත් සාරාංශික කල්පලක්ෂයක් ජීවත් වෙන්නේ නැහැ නේ. JR ඉන්නකන් හිටියේ JR නැති වුණොත් රට ඉවරයි කියලා. ප්‍රේමයා හිටගෙන හිටියේ ප්‍රේමයා නැති වුණොත් රට ඉවරයි කියලා. චන්ද්‍රිකත් එහෙමයි. මහින්ද කොහොමත් එහෙමයි. මහින්දයි මහින්දගේ අන්තේවාසිකයෝ අදත් හිතාගෙන ඉන්නේ මහින්ද මහත්තයා නැතුවත් බුදුසන්තෝ මේ රට වෙන වැඩේ හිතාගන්න බෑ කියලා. ගෝඨාභයත් එහෙම හිතාගෙන හිටියේ. මෛත්‍රීපාලලත් ඉතින් යම් යම් ප්‍රමාණ යම් යම් තත්ත්වයන් වල තින් ඉඳන් හිටියේ. මේකක් වෙන්නේ නැහනේ. රනිල් වික්‍රමසිංහ හෙට මරුණත් මොකක් හෝ ඉරණමක් සහිතව මේ රට ඉස්සරහට යනවා. ඒක ඒක වඩා හොඳ වීමේ සම්භාවිතාව තමයි වැඩි. එවැනි පසුබිමක මේ නිකන් රනිල්ට විතරයි පුළුවන්. රනිල් නැති වුණොත් බෑ. මේ මොන පිස්සුදානේ. රනිල්ට විතරක් පුළුවන් ඇති සාගලට රංගේ බණ්ඩාරට අකිල විරාජකාරී වසම්ට රවි කරුණානායකට කාටද මේ වජිරබේවර්ධන වගේ මිනිස්සුන්ට එහෙම නිකන් මේ රටට නම් මේ රනිල්ට විතරයි පුළුවන් කියලා එකක් නැහැ. ඒ අතරේ ටොබ්බඩු වැඩ ටිකක් වෙමින් තියෙනවා. කියන්නේ දැන් ජනාධිපති පරණයකට ඒගොල්ලෝ ලෑස්ති වෙමින් ඉන්නවා එක්තරා විදිහකට. ওই ජනමත විචාරණ මුට්ටි වගේ වදානකොට එයාලා මේ රටේ ඉතාම තීරණාත්මක ස්ථාන කිහිපයක් වේකන් කරලා තියාගෙන ඉන්නවා ලබන ඔක්තෝබරය සහ දෙසැම්බරය වගේ කාල පරිච්ඡේද උදා වෙන තුරු. එකක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කිරීමට අදාළ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තිබෙන බලය අත්තිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හරි අපූරු වාරණ නියෝගයක් දැන් දීලා තියෙනවා. ඒතකොට ජනාධිපතිට බෑ කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකට නම් යෝජනා කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු හැටියට යම් කෙනෙක්ව පත් කරන්න. මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් දෙදෙනෙකුගේ පුරප්පාඩු තිබෙනවා. ඒ අතරේ අභියාචනාධිකරණයේ පුරප්පාඩු පහක් මේ වෙනකොට අපේ දැනුමේ හැටියට තිබෙනවා. එකක් ප්‍රදීප් කීර්තිසිංහ 2023 නොවැම්බර් 6 විශ්‍රාමයාමේ ප්‍රතිඵලයක් හැටියට ප්‍රසන්නද සිල්වා 2023 නොවැම්බර් 11 විශ්‍රාමයාමේ ප්‍රතිඵලයක් හැටියට නීල් ලිද්දවෙල 2023 දෙසැම්බර් 31 විශ්‍රාමයාමේ ප්‍රතිඵලයක් හැටියට ස්වර්ණාධිපති 2024 මැයි 8 විශ්‍රාමයාමේ ප්‍රතිඵලයක් හැටියට සහ DN සමරකෝන් 2024 මැයි 11 විශ්‍රාමයාමේ ප්‍රතිඵලයක් හැටියට එතන පහක් වේකන්සි හැදිලා තියෙනවා. නිශ්ශංක බඳුල කරුණාරත්න සහ DN සමරකෝන් කියන දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කිරීම සඳහා තියාගෙන හිටපු හිස්තන් දෙක පුරවන්න බැරුව ශ්‍රේෂ්ඨාධිකරණේ පුරප්පාඩු දෙකක් හැදිලා තියෙනවා. දැන් නිශ්ශංක බඳුලට නම් යන්න පුළුවන් වෙයි සමරකෝන් පෙන්ෂන් ගියානේ. සමරකෝන් පෙන්ෂන් යනකොට ඒ පෙන්ෂන් යන්න කලින් සතියේ කොහොම හරි අර ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා විනිශ්චයකාරවරුන් පත් කිරීමට ජනාධිපතිවරයාට පවරා ඇති බාධකය කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකට අනුමත කිරීමට දබා දී ඇති බාධකය ඉවත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවත් නිසක බඳුලගේ පාර්ශවයත් මේ අතර යම් සංවාදයක් ගියා. අපි මේකට ඉල්ලීමක් කරන්නම් මේ වාරණය ඉවත් කරලා දෙන්න කියලා. ඕගොල්ලෝ විරුද්ධ වෙන්න එපා. ඒක අයින් කරගත්තාට පස්සේ සමරකෝන් සිකුරාද පෙන්ෂන් යන්න කලින් සමරකෝන්ගේ නම HCCC එකට යවයි. CC එක මහින්දයාපා අභිවර්ධන තකහණිය මේක අනුමත කරලා එවයි. ආවට පස්සේ සිකුරාදාට කලින් කොහොම හරි HCCC පත් කිරීම කරයි DN සමරකෝන්ව සුප්‍රීම කෝට් එකට. ඉතින් අපිට බන්දුල දාගන්න බැරි එකේ දැනට සමරේ හරි කමක් නැණේ කියන තැන. කියන්නේ බන්දුල වෙනුවට සමරේ වගේ එකක්. ඒ කියන්නේ මහින්ද වෙනුවට ගෝඨාභය වගේ බන්දුල වෙනුවට සමරේ කියලා එහෙම එකක් දාන්න කොහොම හරි. ඒක එහෙමෙන් වුණා ඩාම් වෙලා ඩූම් වෙලා ඒ වැඩේ කරගන්න බැරි වුණා. දැන් මේ විනිශ්චයකාරවරු පත් කිරීමට අදාළ වාරණයක් තහනමක් සීමා කිරීමක් පනවලා තියෙනවා. ඒත් ඔක්තෝබර් මාසය දක්වා තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ මොකද කරන්න හදන්නේ? ජනාධිපතිවරණේ සැප්තැම්බර් දිනනවා නේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට අනුව ඒක දිනනවා. දිනුවට පස්සේ අම්මට දුවෙනවා.
ඊට පස්සේ කතාවක් නැහෙනි. රනිල් වික්‍රමසිංහ පොහොට්ටු ආණ්ඩුව සහ මේගොල්ලෝ කරන මේ හැම එකකටම අදාළව ඉහළ ජනමත අනුමැතියක් ලැබී තිබෙනවා. ඊට පස්සේ මේ හැම මෙහෙන් විරුද්ධ වීම හීන් කෙඳිරිලි මාස 3ක් යනකම් දින 100කට දිනුවත් බලමුකෝ දින 100කට පස්සේ හරි කරන්නේ කොහොමද කියලා. හැබැයි මාස 3ක් ඒගොල්ලන්ට හොඳටම ඇති. මේ මාස 3 ඇතුලේ සුප්‍රීම කෝට් එකේ තියෙන වේකන්සි දෙක ෆිල් කරගන්නවා. ඇපීල් කෝට් එකේ තියෙන එකට 5ක් 6ක් හතක් වෙලා තියෙනත් පුළුවන් ඒ වෙනකොට ඒ තියෙන ඔක්කොම ටික ෆිල් කරගන්නවා. ෆිල් කරගෙන ඊට පස්සේ පිළිවෙලට මුල සිට අගට A to Z අධිකරණය පාවිච්චි කරලා නීතිය පාවිච්චි කරලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩ ටික කරගෙන ස්ථාපිත කරගෙන 2048 වෙනකන් පාලනය තහවුරුයි ඊළඟ ඡන්දේ දිනාගත්තොත් කියන තැන තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. දැන් එතකොට සුප්‍රීම කෝට් එකේ දැන් වේකන්සි හැදීගෙන යනවා. ඒවා ෆිල් කරන්න විදියක් නැහැ. කෝට් ඔෆ් ඇපීල් වේකන්සි හැදීගෙන යනවා. ඒවා ෆිල් කරගන්න විදියක් නැහැ. ඒතර උසාවියේ ඒ විදිහේ හිස්තැන් ගොඩක් තියෙනවා. මේ සම්බන්ධයෙන් ඒගොල්ලෝ කොට කතා කරන්නෙත් නැහැ. නීති සංගම තුංගක් අය ඒගොල්ලන්ට සල්ලි ගන්න දෙනවරව මේවා තියෙනවා. ඒවත් මේවයි ගම්දුණු වෙලා මුගක් කල්නුදී එහෙම මෙහෙන් ප්‍රෙස් රිලීස් දෙකක් තුනක් ස්ටේට්මන්ට් දෙකක් තුනක් ගැහුවට පස්සේ තමයි ඒ අපි කවද බඩු තියෙනවෑ කියලා පේන්නේ. ඉතින් මොකක් හරි එකක් පොඩි එලියට දාන මම කියන්නේ මෙහෙම වුණත් අවුරුද්දකට පස්සේ හරි ඒවා නොවියුතු දේවල් ඒවා අනුමත කරන්න පුළුවන් දේවල් නෙමේ ඒවා බලා ගන්න ඕගොල්ලෝ. දැන් ඒ ප්‍රශ්නේ දිගටම තියෙනවා. ඔය ප්‍රශ්න පිළිබඳව තවදුරටත් දිගටම කිව්වොත් මිට කලින් ඔය විනිශ්චිත නඩු තීන්දුවලදී සහ මෙවැනි ප්‍රශ්න මතුවෙච්ච අවස්ථාවන් වලදී අධිකරණ තීන්දුවල පවා තිබෙනවා මේ පරිපාලනමය අධිකාරීන්ගේ පත්කිරීම් ඒ අකණ්ඩව පවත්වාගෙන යාම සඳහා කාර්ය සහ බලතල අකණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඒ වගේ හිස්තැන් පුරප්පාඩු නොපවතින්නට හැර පවතින්නට නොහැර ඉක්මනින් මේ පුරප්පාඩු පුරවාගෙන කටයුතු කරගෙන යුතු බව එය එකක් මහජනයා වෙනුවෙන් සැපිය යුතු සේවාව අකණ්ඩව සහ සක්‍රීයව සැපීම සඳහා හේතුවක් වෙනවායි කියලා. අයිපතෙන් දැන් සුප්‍රීම කෝට් එකේ මෙහෙම හිස්තැන් තියෙනවා. කෝට් ඔෆ් ඇපීල් මෙහෙම හිස්තැන් තියෙනවා. දැන් විශාල නඩු ප්‍රමාදයක් පිළිබඳව කතාවකුත් සමාජයේ තියෙනවා කියන එක සත්‍ය කතාවක් සමාජය ඇතුලේ තියෙනවා. නඩු අවුරුදු ගණන් දශක ගණන් කල්ලා දෙන නඩු තියෙනවා. දැන් එහෙම තියෙද්දිත් මේ උසාවිවල විනිශ්චයකාරවරු අවශ්‍ය ප්‍රමාණයට පවරන්නේ නැතුව, පත් කරන්නේ නැතුව, වගකීම් පවරන්නේ නැතුව තියාගෙන ඉන්නවා. ඒක මේ නඩු ප්‍රවාදයේ සම්බන්ධ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියටත් සම්පූර්ණයෙන්ම බාධාවක්. ඒතර මේ සුදුසුකම් සහිත අය මේ වෙලාවේ පත් කරන්න කල්පනා නොකරන්නේ මේ වෙලාවේ පත් කෙරුවොත් එහෙම අඩුම තරමේ අවම විනයක්වත් තියාගන්න වෙනවා මේ පත් කිරීම වලට අදාළව. හැබැයි ජනාධිපතිවරණය දිනලා ඊට පස්සේ පත් කෙරුවොත් අවම විනයක්වත් තියාගන්න ඕනේ නැහැ. තමන්ට ඕන මිනිස්සු පත් කරන්න පුළුවන්. තමන්ට හිතවත්ම ප්‍රධාන මහේස්ත්‍රාත් කෙනෙක් කොහේ හරි තැනක ඉන්නවා නම් හෙට උදේ යන ගමන් මේ ඇවිල්ලනවද කියලා ගෙදර ආවට පස්සේ හෙට ඉඳන් ඔයා සුප්‍රීම කෝට් මල්ලි කෙලින්ම නිකන් චීෆ් මැජිස්ට්‍රේට් සුප්‍රීම කෝට් එකට පත් කරනවා වගේ වැඩ කරන්න පුළුවන් ඉහළ ජනතා අනුමැතියක් සැප්තැම්බර් හම්බුනොත් රනිල් වික්‍රමසිංහට ඒකට හිස්තැන් ටිකක් හදලා තියාගන්න ඕනි. උසාවි දැන් මේ අයිපැත්තෙන් යුක්තිය පසුතැවීමේ ක්‍රියාවලියේ තීරණාත්මක වගකීමක් ඉෂ්ට කරන ආයතනයක්නේ නීතිපති දෙපාර්තමේන්තුව කියලා කියන්නේ. කරනවද? කරනවා. හොඳේ කරනවා. ඒ කියන්නේ සැලකිය යුතු එකක් කරනවා. සාමාන්‍ය කියන්නේ මෙහෙම නිකන් තරමක් නැති නඩු සම්බන්ධයෙන් සහ තරමක් නැති සිද්ධි සම්බන්ධ. නමුත් ඉතා තීරණාත්මක වගේදී ඒගොල්ලන්ගේ හැසිරීම ඇක්කා. එයා ඔය රතුපස්වල එකේ නීතිපති අඩුම තරමේ තමන් නම් කරපු සාක්ෂිකාරවට උසාවියට ගෙනාවේ නැහැ නේ. මොන නඩු ඇහිල්ලද්ද මොන පැමිණිලි කළද්ද ඒක? මිනිහෙක් පැමිණිලි කරනවා නම් පැමිණිලි කරලා කියනවා නම් මම ගාව ලේඛන 10ක් සාක්ෂි හැටියට තියෙනවා. හරි. එතකොට මං ගාව තියෙනවා මට ඕනේ මගේ ගෑණිගේ අනාචාරය ඔප්පු කරන්න. මං ගාව තියෙනවා වීඩියෝ එකක්. මං ගාව තියෙනවා ඔඩියෝ එකක්. මං ගාව තියෙනවා ෆොටෝ එකක්. මං ගාව තියෙනවා ලියුමක්. මං ගාව තියෙනවා මෙන්න මේ කියන 10 තියෙනවා සාක්ෂි හැටියට. උසාවියට ගියාම කියනවා නෑ යා ඉතින් මේ වෙලාවට එන්නේ නෑ හැමදාම පරක් වෙනවා කෝච්චිය පරක් වෙනවා කියන මොන හරි තියෙනවා සාක්කි මොකද ඒක අනාචාරයට ඔප්පු කරන්න බෑනේ මොනව හරි සාක් නෑ එහෙම එනවා ඉතින් මට සැකයි අර බඩු 10 හැමම තියාගෙන හොදේ වීඩියෝ තියෙනවා ලියුම් තියෙනවා වොයිස් මැසේජස් තියෙනවා ෆොටෝස් තියෙනවා බිල් තියෙනවා එතකොට ඇසින්දුඩු සාක්ෂිකාරයෝ ඉන්නවා ඒ ඔක්කොම පැත්තක තියාගෙන මේ වෙන 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 අඳුනාවක් දොඩවනවා මේ උසාවියට ඇවිල්ලා මේවා සාක්ෂි තියාගෙන
සාකිකාරය උසාවියට ගේන්න නැතුව වෙන හෙම් හෙම් වටේ දාලා මේ අර අර රතුපසල වෙඩි තියපු වර්ධිකාරයෝ කරන්න. එහෙම වර්ධිකාරයෝ කරන්න බෑ උසාවිය වලට. හරි. ඒ කියන්නේ සාක්කිය ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම දෙපාර්තමේන්තුවක් නීතිපති දෙපාර්තමේන්තුව එවැනි නඩු සම්බන්ධයෙන් ඉතා සංවේදී ජාතික වැදගත්කමක් සහිත නඩු සම්බන්ධයෙන් උත්තර අනික් කිසි නඩු යනවා වෙයි. සාරාංගි ෆයිල් එක ආවම ඌ බොම්බ පුපුර ගන්නකම්ම නීතිපති දෙපාර්තමේන්තුව ෆයිල් එක කිහිලි ගන්නගෙන එහෙම ඇවිද ඇවිද හිටියා. එහෙම හුඟක් තියෙනවා දැන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් දාපු නඩු හුඟක්. නිදොස් කොට නිදහස් වෙලා යනවා, සාක්කි නැහැ කියනවා, උසාවි වල බැනුම් අහනවා, මේ වෛරී චේතනාවෙන් මේ නඩු දාලා කියලා, සාක්කි නැතුව දාලා, තොරතුරු නැතුව දාලා කියලා සමහර නඩු තීන්දුව දෙන්න තියෙන දවස් වලට නීතිපති දෙපාර්තමේන්තුව හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව කටයුතු කරන ආයතන එන්නේ නැහැ උසාවි පොලිසි වලට, උසාවි වලට. මේ ප්‍රශ්න හුඟක් තියෙනවා. නමුත් දැන් නීතිපති දෙපාර්තමේන්තුව මොනවා වුණත් නාම මාත්‍රකව යම් වගකීමක් ඉෂ්ට කරමින් යනවා. නීතිපති සංජය රාජරත්නම් ඉතාම උදුරේදී විශ්‍රාමයාමට නියමිතව තිබෙනවා. මම කලින් මේ දිනේ මට ආරංචි වෙච්ච ගමන් මම කියනවා, කියන්න පුළුවන් එක්ස්ටෙන්ෂන් එකක් දීලා තියාගන්න. ජයන්තා පෙන්ෂන් යනකම් තියාගෙන ඉඳලා ජයන්තා වෙනුවට දාගන්න. මේ ඔය වගේ ටොප් බඩු දෙකක්. හරි. නිකන් සරියුත් මුගලන් වගේ දෙකක් සෙට් වෙන්නේ නැහැ රනිල් වික්‍රමසිංහට. මේ ඉන්න පල්ලෙහා දැන් ඊට බුම්බා විට අපිට බලා ගන්න පුළුවන් පල්ලෙහා ලයිස්තුව බලපුවම සුප්‍රීම කෝට් එක නැහැ ඉන්න ඕන තරම්. නීතිපති දෙපාර්තමේන්තුව එමෙ නිකන් ඒ අර සාරිපුත්ත මොග්ගල්ලාන පිළිවෙලට යනද සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව තිබෙනවා මේ කතන්දර සමහර ලවට. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ යම් ධර්ම දේශනාවක යම් කරුණු පැහැදිලි කිරීමක මගට කියලා නතර කරපුවාම නවත්තපු තැන ඉඳන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතුරු ටික ඒ තථාගතයන් වහන්සේගේ අදහසම අඛණ්ඩව පවත්වාගෙන යනවා කියලා. ඒ කියන්නේ මේ මොනතරම් අවබෝධයක් මොනතරම් දැනුමක් එතන තියෙන්න ඕනද? බුදුරජාණන් වහන්සේ නතර කරපු තැනින් සාරිපුත්ත මහරහතන් වහන්සේ පටන් ගරා යන්න. ඒ වගේම තියෙනවා රනිල් වික්‍රමසිංහ එකක් ගෙනල්ලා නවත්තනවා එක තැනක, ඉතුරු ටික ජයන්ත ජයසූරිය කරගෙන යනවා. හරි. ඒක මොකද කියලා සාරිපුත්ත මොග්ගල්ලානවා වගේ කියලා. කියන මුගලන් මහරහතන් වහන්සේ සම්බන්ධනොත් එහෙම තියෙනවා උන්වහන්සේට සවිශේෂී වූ ලක්ෂණ තථාගතයන් වහන්සේ සමග ඒ පැවතිච්ච අන්‍යෝන්‍ය අවබෝධය වගේ දේවල් සම්බන්ධයෙන්. එතකොට අතන ඔබඩු එතනත් එහෙමම තමයි. එවැනි පසුබිමක දැන් ජාන්ත ජයසූරිය පෙන්ෂන් යනකොට ඒ වෙනුවට ඊහා සමාන මට්ටමේ කෙනෙක්ව එතෙන්ට ප්ලේස් කර ගැනීම පිළිබඳ සූදානමක් තිබෙමින්, එතෙක් අරයා පෙන්ෂන් යනකම් මෙයා පෙන්ෂන් යවුවොත් නැවත කැඳවීමක් කිරීම පිළිබඳ ගැටලුවක් තියෙන නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හැටියට නීතිපතිවරයා රීලෝඩ් දදා තියාගෙන ඉන්න දැන් ප්ලෑන් එකක් තියෙනවා. අපේ ආරංචි හැටියට ඒ සම්බන්ධ යෝජනාව නීතිපති මේ CC එකට අනුග්‍රහස්ථා සභාවට යවලා තියෙන්නේ මහින්ද යාපාබේ වර්ධන. අනේ ඉතින් පාන්දර එකට ඔය ලියුම හම්බුනොත් තුනමාර හතරට ගෙවල් ගාණි ගිහිල් පොඩි වෑන් එකක් අරගෙන ගෙවල් ගාණි ගිහිල්ලා සජිත් හදිසියා කියලා සජිත්ව දාගන්නවා. කබීර් කියලා දොරට හොරෙන් තට්ටු කළා. කබීර් පාන්දර තුනමාර හතර වෙනකොට ගෙයක් ගාණි ගිහිල්ලා ඕකේ සමාජික ටික එකතු කරගෙන හරි නැග්ගොත් හරියට ඇවිල්ලා ඕක සම්මත කරලා එළිවෙනකොට යවපයි මම එළිවක් අනුමත කරලා හිට උදේ වන්න ඕනේ. ඒ වුණා හිට උදේට. හරි. එම තා අරුන්දෙන එන්න බෑ කිව්වොත් ඉතුරු වුන් ටික එකතු කරගෙන මේකේ ඝන පූර්ණ හදාගෙන කොහොම හරි මේ එහෙම යවන જાතියේ බඩුවක්. ඒ කියන්නේ පහක් ඕන කියන එකට පහක් නැතිකොට ඒක හොරට අසං කරලා යවලා පත්වීම ගහපු පොලිස්පති කෙනෙක් මේ ඉන්නේ. එච්චර ජාති කරුපේකාට මේ මහරෑ ගිහිල්ලා මිනිස්සු එකතු කරලා මේ යෝජනා සම්මත කරනවා වගේ ඒවා ලොකු වැඩ අමාරු වැඩ නෙමෙයි. හොඳේ අර වගේ විල්ලජ නැති වැඩ කරන්න පුළුවන්කම තියෙන කොට. දැන් සංජය රාජරත්නම්ගේ මේ රීලෝඩ් කිරීම ඉස්සරහට යවුවම එතනින් අනුමත වෙලා ආවම සංජය රාජරත්නම්ට තමයි මාස 3ක සේවා දීුවා. තව 3ක එකක් දුන්නම 6 හැදෙනවා දෙසැම්බර් වෙනකොට. ජයන්ත ජයසූරිය අග්‍ර මිනිස්ත්‍රකාර උතුමාණන් විශ්‍රාම යෑමේ ප්‍රතිඵලයක් හැටියට එතනින් කෙලින්ම එකක් එනවා මෙතෙන්ට. දැන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපිට අහන්න තියෙනද කලක් අපි පොලිස් දෙපාර්තමේන්තුවෙන් අහමින් හිටපු ප්‍රශ්නේ. ඕගොල්ලන්ගේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හැටියට ඉන්න නීතිපතිවරයා නිසිකල් සම්පූර්ණ වුණාට පස්සේ විශ්‍රාම යායුතුව තිබියදී විශ්‍රාම යන්නට නොදී තව මාස 3ක් තව මාස 6ක් සුමානයක් දෙකක් ආදී වශයෙන් රීලෝඩ් දමමින් ඉස්සරහට තියාගෙන ඉන්නේ ඕගොල්ලන්ගේ දෙපාර්තමේන්තුවේ ඔය වගකීම බාර ගන්න පුළුවන් සංජය රාජරත්නම්ගේ මොකද්ද දෙවෙනියා හැටියට, කියන්නේ ඔහුගේ පසු පුද්ගලයා හැටියට
අනුප්‍රාප්තිකයා හැටියට පත්වීම සඳහා වෙන සුදුස්සෙක් ඕකේ ඇත්තේම නැද්ද? දැන් කෙනෙකුගේ දුරකාලය දීර්ඝ කළ යුත්තේ ඔහු ඉතා සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කර තිබෙන පුද්ගලයෙක් නම්. කිසිසේත්ම සංජීව රජරත්නම් එවැන්නෙක් නොවේ. එම දෙපාර්තමේන්තුවට ඔහු ගියාමෙන් පසු අනුප්‍රාප්තිකයෙකු ලෙස පත්කිරීම සඳහා පසුව පත්කිරීම සඳහා වෙන එකෙක්වත් නැත්තා. ඒක අපි දන්නේ. හරි. ඒක නීතිපති දෙපාර්තමේන්තුව බලා ගන්න ඕනේ. ඒක මෙහෙමනේ අත්‍තරම දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඊළඟ නීතිපතිවරයා හැටියට පත්වීම සඳහා කිසිඳු සුදුස්සෙක් නැත්තා. හරි. කිසිම එකෙක් නැත්තම් එහෙම සුදුසෙක්. ඉන්න එක මාස 3-4 දීර්ඝ කර කර තියාගන්න වරේ වෙන මොකද්ද කරන්නේ? හරි. රනිල් වික්‍රමසිංහයි මං ගෙදරින් ගෙනල්ලා දාන්න දයිසේ කියලා. හරි. ඉත අපිටත් අහන්න තියෙනේ ඒ දෙපාර්තමේන්තුවේ නීතිපතිකම බාරගන්න සංජය රාජරත්නම්ගෙන් පස්සේ ඒ තනතුරට එන්ඩ් එකෙක් නැත්නම් රනිල් වික්‍රමසිංහ ගෙදරින් ගෙනල්ලා දාන්නද මේ ඉන්න කාව දික් කරනවා මිසක්. එහෙම වුණාම ඉතා සුවිශේෂී දක්ෂතා සම්පූර්ණ කරන මිනිහෙක් ඉතාම කැපී පෙනෙන වගකීමක් ඉෂ්ට කරපු මිනිහෙක් වෙන්න ඕනෙත් නැහැ. يعني මේකේ මේ පුටුව හිස් තියනවට වඩා ඉන්න ඕන ගෝතේ එක්ස්ටෙන්ඩ් කරලා දාලා තියාගන්න එක ඒක හොඳයිනේ මරුනේ. හරි. ඒතර දැන් අපිට උපකල්පනය කරන්න පුළුවන් කතෝ දෙවෙනි එක නීතිපති දෙපාර්තමේන්තුව එහෙන ලොස් ආයතනයක් නීතිපතිකම් බාර ගන්න එකෙක් නැහැ. ඒකට පත් කරන්න සුදුස්සෙක් නැහැ. ඉතින් ඉන්න එක මොකක් හරි උඩ රීලෝඩ් දාලා තියාගන්නවා. සරලයිනේ. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව ඒක අභියෝගයට ලක් කරන්න සූදානම් නැති වුණාට සමහර අය මේ සම්බන්ධයෙන් අභියෝග කරන්න සූදානමින් ඉන්නවා. අභියෝග කරන්න විතරක් නෙමෙයි. අභියෝග කරනකොට ඒක අභියෝග කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවට ඇවිල්ලා වාරණමය තහනම්මය ස්වභාවයේ නියෝගයක් ලබා ගන්න පුළුවන්. ඒක එහෙම කරන්න එපාය කියලා දැන් පූර්වාදර්ශකුත් තියෙනවානේ. ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරවරු පත් කරන්න එපා, නම් කරන්න එපා, පත් කරන්න එපා, අනුමත කරන්න එපා කියලා දැන් ඔන්න CC එකට සහ අනුක්‍රම ව්‍යවස්ථා සභාවට සහ ජනාධිපතිට නියෝග කරලා තියෙනවා. දැන් ආයේ දෙවෙනි එකක් ඉල්ලීමක් අරගෙන ගියාම ඤම්පචංග ගා ඇඹරෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ එහෙම ජනාධිපතිට විරුද්ධව අපිට එහෙම නිකන් තාරණ නියෝග දෙන්න බෑ අප්පා. නිකන් CC එක එහෙම වෙන එකක් අප්පා කියන්න බෑ. දැනටමත් එකක් දීලා තියෙන්නේ නිසක බඳුර කරුණාරත්නගේ සිද්ධිය සම්බන්ධයෙන්. දැන් එතකොට මේක ඉල්ලුවම දෙන්න වෙනවා. එතකොට නොසලකාහරය රාහක දාන්න බෑ, විසි කරන්න බෑ. එහෙමනම් කරන්න පුළුවන් එකමයි මේක විමසා බලා අහක දාන එක. يعني දෙකක්නේ. සැලකිල්ලට නොගෙනම අහක දානවා. බලයක්ම නැහැ, අපිට බෑ, අපිට අයිතියක් නැහැ කියලා. දෙවෙනි එක සලකා බලා. අනේ එහෙම වාරණයක් දාන්න තරම් හිම ලොකු සීන් එකක් නැහැ ඉතින් කියලා අහක දාන එක. වාරණ නොදී ඉන්න එක. එහෙම කරන්න නම් තථාගතයන් වහන්සේ නතර කරපු තැනින් බණ කියන්න පටන් ගත්ත සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ ඉන්න රනිල් වික්‍රමසිංහගේ නමත්තපු තැනින් ඉතුරු ටික කරගෙන යන්න ඉන්නේ කෙනා. ඒක වරණම කිව්වම ඇති. හරි. ඒ කෙනා හමුවට තමයි මේක යන්නේ. يعني ඒ තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට රනිල් හිතන්නේ කොහොමද කියන එක පිළිබඳව මනා දැනුමක් තියෙන කෙනා මේක තමන් හමුවට මේ ප්‍රශ්නය ආවම තමන් තීරණය කරනවා. කවුද මේ ප්‍රශ්නේ විසඳන්න පත් කරගන්න ජොකියෝ ටික? හරි. මගේ ඉස්සරහට ඔය නම ඔය ඔය ප්‍රශ්නේ ආවනම් මං මේ වෙලාවේ මං පත් කරගන්නවා. මම ෂුවර්ම. එතකොට ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ නම්බර් 1. එතන ඉන්න ඒ උඩම මැදපුටුවේ උඩම ඉන්නේ කෙනා නම්බර් 1 දාගන්නවා. ඊට පස්සේ මගේ නාඩියේ හැටියට මේකට ගැලපෙනවා නවස් වගේ කෙනෙක්. ඊට පස්සේ කුමුදුනි වික්‍රමසිංහත් හොඳයි. සමරකෝණුයි නිස්සංක බන්දුලයි ඇතුළේ හිටියානම් පංකාදු 5යි. හැබැයි නෑනේ. ඒ නිසා මම දැනට මම සීජේලා හිටියානම් මම කුමුදුනි වික්‍රමසිංහ මම සහ කුමුදුනි වික්‍රමසිංහ සහ නවාස්ගෙන් මම සතුටු වෙනවා. කවුද කිව්වේ? කවුරුත් කිව්වේ නෑ. ඇයි බය වෙලා? කවුද? ඒක බය වෙච්චයි බය වෙලා. මංගේ මං හිටියානම් හරි මං එහෙම දාගන්නේ අර්ධක හිටියානම් ඔබඩු මේ එහෙම නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස වර්ග කරන ආයතන ගණනයට නොවැටුණත් නීතිපති දෙපාර්තමේන්තුව නීතියේ විධානයට අනුව තමන්ගේ කටයුතු පවත්වාගෙන යාමට බැඳී සිටින සදාචාරාත්මක වගකීමක් තිබෙන සීලාචාර බැඳියාවක් තිබෙන ආයතනයක් නීතිපතිවරු කලින් කලට පත් වෙනවා. ඒ තියෙන විවිධ තන්ත්‍ර සඳහා කලින් කලට පුද්ගලයන් පත් වෙනවා. ඒ සියලු දෙනා
కౌరు జనాధిపతి ఉన్నత్, కౌరు సీజే ఉన్నత్, కౌరు అధికరణమతి ఉన్నత్, కౌరు విపక్ష నాయక ఉన్నత్, కౌరు పాతాళి రన్కరగని హిటియాత్, కౌరు కుడు రన్కరగని హిటియాత్. నీతిపతి దిపార్తమేంతువే, నీతిపతి దిపార్తమేంతువే నిసిపాటి పార్టీ రణుగా కట్టుకు కరగనయా యుతుయి. ఇతర ఏకది ఎమతివరు ఉంట కెబినెట్ ఎక్కట సమహారావస్థావన్నుల జనాధిపతిట సమహారావస్థావన్నుల ఇతామ బలవంత ధనవంత పుద్గలైన సంబంధం పవా కటయుతు కరన్న సిద్ధ వినవా నీతిపతి దిపార్తమేంతువట. ఏ నిసా నీతిపతి వరయా జనాధిపతి వరయాగే పత్వీ మక్కువద ఏ ఆండ్రవస్థా సభావే అనుమతియట యటత్వ పత్కరన్నే. ఏ నిసా ఇక జనాధిపతి పత్కరం జనాధిపతిట వత్ నీతిపతి వగ కియన్నే జనాధిపతి కియన్న బే మే హైసే ఏ ఏ తమస అపాయింట్ కరే మా మటవన విధిర అడ కరన ఎతకొడ కని పత్ర కియన్ ప్లా తమస మగే నమ యావ యావ విత్రాయ్ మావ అనుమత కరే ఆండ్రవస్థా సభావ ఏ కని పార్లమెంటు ఆయతనయ ఏక జనతావగే ఆయతనయక్, జనతావగే నియోజితయిన్గే నియోజనయక్ విసిన్ తమై మావ అనుమత కరలేవల తీయని తమస మగే నమ యావపియక వెనమ కతావా. హబై తమసర వడామడ జనతావడ వగ్గ్యన్న వక్కీమక్ తీనో కియన వాదే హదాగన్న పులువా. మే మొకద కరంద దన్ మే కరంద హదాగన్నే ఏం ఏకమ తమై కియన్నే ఇగనే ఏక మే పార్లమెంటు ఆయతనయ మమ్మ నికమ్ మే నం యావ విత్రాయ్ మమ్మ మే ఎక్స్టెండ్ కరన్న మట అదహసక్ తిబున మమ్మ యావ ఎక్స్టెన్షన్ మమ నా యోజన కరలే యావ అర ఒయా కీబోయిది హడం పార్లమెంటు ఏకే ఆయతనయ తమై పత్ కెల్లవిది ఇతని ఇన్న జోకియో టిక అపి దాన్నోనే ఇతని ఇన్న బడు కేలి టిక ఎతకొడ సహాయకి సభాపతి బడు కేల్ల పిలువంద అపి తాముదర దన్న టొబ్బడు పురక్నే ఏక పత్ కరగన మే ఇసరాట యన్న హదన్ని నీతిపతి దిపార్తమేంటు విశేషం ఇదిరి కాలే సందహా దా కొయి కాలేది యుక్తి పసంద లీమే క్రియావళి వినయవత్ర అటక్ గొడనగా గనీమేది మహేశ్వరాత అధికరణే కసిన శ్రేష్ఠాధికరణే దాక్వా పవతిన నడు ఆది కారణావలది రట ఇతామ వెదగత్ అనపనత్ సంబంధేన్ రట ఇతామ వెదగత్ నైతిక కరుణ సంబంధేన్ గివిసుం సంబంధిన్ వగే వగది నీతిపతి దిపార్తమేంతు నీతిమే మనసిం కరుణ కారణాదిహా బలన నీతిమే మనసిం దేవాల తేరుంగన్న సా పేదరికరణ తనక పవత్వాగిన యామ స్వాధీన స్వభావే ఆయతన యాఖ్యటి పవత్వాగిన యామ వడా వేదగా ఇన్సా ఇవన్ నాకు సందహా నిసి కళావమ నిసి సుదుస్సన్ తనతురు సందహా పత్ కిరీమత్ వరదాన వరప్రసాద కప్పం హ్యాటియట దీర్ఘ కిరీం విన తనతురు దీం మరవమేవా వగే నతువ యావ యాగి కాలివరక రాజ్యా ఈలగిక్కినావ కాలివరక రాజ్యా ఇక ఆయతన యాఖ్యటి స్వభావిక పవతినో එහෙම පවතිනට ඉඩ හැරිලු. එතකොට දැන් කොහොමද උදේ මේක චැලෙන්ජ් වෙන්නේ අර ඇස්පෙන්දපු ඇන්ටිකේ පොට් එකේ ඒ පොට් එක මොනවා කියයිද කියලා අපි දන්නේ. අපි දන්නවා ඒකට මොකද්ද කියන්නේ කියලා. හරි. ඒක කැට තියලා කියන්න පුළුවන් කැට තියලා නෙන්නම් මෙච්චරලා කිව්. ඒකට වෙන්නේ මොකද්ද කියලා දන්නවා. එතකොට ජාන්ති ජයසූරිය විශ්‍රාමයන්තුරු සංජය රාජරත්නම් ඊළඟ අග්‍රවිශ්වකාරවරයා කිරීමේ බලාපොරොත්තු වෙන රනිල් වික්‍රමසිංහ සේවා දීර්ඝයක් ලබා දෙනවා. නිශ්චිතවම අගවිනිසුරු වෙන්න වෙන්නේ නැහැ. ඔක්තෝබර් චන්දනේ යන්නේ නේද? ඔය පොරොන්දු දුන්න කට්ටිය පැරදිලා ගෙදර ගියා පස්සේ එක්ස්ටෙන්ෂන් එක ඉවරුනහම මේ සේවා දිග්ගු ඉවරුනහම යන්න වෙයි ගෙදර. ఛానల్ కి మెతకి సబ్స్క్రైబ్ కిలా నత్తం ఛానల్ కి సబ్స్క్రైబ్ కరన పితా గౌరవన ఆరాధన కరణ అపే పేట్రియన్ సామూహికే సామాజికే కటిట ఎకతు వెన్న కెమతినాం అపే పేట్రియన్ సామూహికేట ఎన్న అపే టిక్టాక్ ఛానల్ లక అపే వాట్సాప్ ఛానల్ లక ఇటి పాసే అపే టెలిగ్రామ్ ఎక ఫాలో కర్ల తియాగన ఫేస్బుక్ సా ట్విట్టర్ ఎక్స్ ఒబ కెమతినాం ఫాలో కరం గింగెన్నం అపి ఆ దవసక హంబెము.